හෙට දවසේ ඉඳලා පාසැල් යලි ආරම්භ කරනවා. එකකොට මේ පාසැල් යළි ආරම්භකිරීමයි අප විශේෂයෙන් ඉතාම කාලාන්තරයක් තිස්සේ සටන් කරලා හමුපු පරීක්ෂණ ක්‍රියාවලයක් රටතුළ ඇතිකල්ල තියෙනවා මේ හමු පරීක්ෂණ ක්‍රියාවලියෙන් ලබාගත දත්තයි. කොහොමද පවිච්චි කරන්නේ කියනෙක සබන්ධයෙන් සෞඛ්‍ය මාත්‍යශයේ විදිමත් වැඩපිළිවල කට ගහිලනෑ ඉසාපි පැදිලියොම සෞඛ්‍ය මාත්‍යන්ශේ සහ රජයට මතක් කරනවා අපි. පාසල් ආරම්භ කරනවා කියන්නේ තවත් අවධහනම් කණ්ඩායමක් අපි නිවස්ොලිං එලියටගේනවා අපි තවත් අවධහනම් කණ්ඩායමක් එක්ක අපේ තත්වේ මැඩ බලන්නට උත්සාහ කරනවා මේක අවානම් ක්‍රීඩාවක් නමුත් ඒක රජය තීරණය කරනවාන එක කළ යුතුයි කියලා ඒක කිරීමට අවස්ේ සහයෝක ලබාදීම තමයි සෞඛ්‍යේවායේ ෘර්තික විට අපේ වගකීම නමුත් අපි නැවත නැවත රජය ඉල්ලවා මේ සම්බන්ධෙන් විශේෂ අධ්‍යපනමාත්‍යන්ශේ පාසැල් ඇතුළේ තහවුරුවක් දිය යුතුයි. අවසාන වශයෙන් පාසැලක විදුවල්පතිවරයා ඇතුළ පාසැල පරිපාලනය කරන කණ්ඩායම තමයි මේ කාරණාව දන්නේ තමන්ගේ පාසැලට දරුවෙ ඇතුල් කරනවනං. ඒ දරුවගේ ආරක්ෂාව පිළිබඳව මේ රටේ දෙමවපිය විශ්වාස කරන්නේ ආණ්ඩුවවත් වෙනත් පාර්ශවයක් නෙවේ ඒ පාසැලේ විදුවල්පතිවරයා තුළු ගුරුමණ්ඩල එනින්සාපිී ඔවුන්ගේ ඉල්ලනවා. තමන්ගේ පාසල්ලට දරුවය ඇතුළත් කිරීමේ. අවධානමක් තියෙනවා කියලා තේරෙනවනං. ඒ අවධානම රජඩ සාධ්‍යපනමත්‍යන්සිට මුල්ුවරෙන් පවත්තල පවසලා මෙක්‍රියාවලිය තමන්ගේ සූදානම. වඋනාට පස්සේ ආරම්භ කරන්නන්නේ එමට ඇතුව රජය කියනවා කියලා අවධදානම් කලාපයකට දරුවන් ගෙන්න්නලා ඒ දරුවන් අවධානය මේ හෙළීමට කිසිදු පාසලකට අයිතියක් නෑ කියක තම අපි කියන්නේ මොකද සෞඛ්‍ය සේවාවට මේ සියලු පාසල් අධීක්ෂණය කරන්නට බැරිවෙයි. සෞඛ්‍ය සේවාවේ කාරය ම්ඩලයක් යොදවලනෑ මේ සඳහා. එතකොට අවසාන වසය මීට වගකීම සාහ මේ අධික්ෂණය කිරීම ගුරු මණ්ඩලයකට සසාහ විදුවල්පතිවරයකුට පැවරෙනවා කියන එක ඉතා තීරණනාක්ම ඔොලව තියාගන්න කියනක තම අපි කියන්න මොකොද එම නත්තං ගරුවරු හිතා ගණඩ ගත්තතුොත් මේක වගගේීමමදයි රජ තමයි මේ පසැල් පටන් ගඩකිකවේ එනස් රජය මේක වගී මගයි කියලා රජයට එෙම වගකීමක් ගන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යයාන්ශය මේක වගගීමම ගණී කියලුවට අපි සෞඛ්‍ය අමාත්‍යන්ශේ විදිියයට සහලට මේ පසල් සුදුතු කළුද කියලවත් දන්නේනෑ නිසා මේ පසැල් වල තිනෙන ඇත්ත තත්ත්ය. රුවන්ට දෙන්න පුළුවන් ආරක්ෂාවය ඇත්ත තත්ව පන්තිකාමර කීයක්තියෙනවාවද මේ මේකේ දරස්තභාවය පවත්වා ගැන්නික හොබද මේ සාමාන්‍ය සැනිිටයිසේෂන් ක්‍රියාවලිය කරන්නකොන් මේවා මේ පිළිබත් අවබෝධයක්තිනේ ඒ පසලට පසලේ විදහල්පතියවරයටටසා ගුරු වන්න්නටින් සපිී නැවත කියනවා මේ සම්බන්ධෙන් ඉතාම ක්ව ඉතාම තමන්ගේ පාසැලට අදාළව මේ කරුණු සලකල බල්ල ඒ සම්බන්ධය වාර්තා කිරීම තමයි වැදගත් නමුත් අපි ඒවාගේම සෞඛ්‍ය මාත්‍යයන්සිර රජයට කියයනවා අපි බස්නා හිර පළලාතේ කරපු හම්මුපු පරිීක්ෂණ ක්‍රියාවලයේ විධමත්ව කරපු හමු පරීක්ෂණ ක්‍රියාවලයක් තමයි බස්නා හිරිං පිටත්ව යන. මගින්න්ගෙන් සිදු කරන පරික්ෂණ ක්‍රියාවලියේ ඒ පරිීක්ෂණ ක්‍රියාවලිය අපඒ කොළොස් දහක පමණ පරීක්ෂණ කරහම සියයක වගේ පරිීක්ෂණ ප්‍රමාණයක් ආසාධතයන් පිදිහට අඳුනගැතති නො මේ ආසාධතයන් අති බහුතරයක් කිසිදු රෝගලක්ෂණයක් නැති. කිසිදු රෝගී තක්චයක් පිළිබඳව සංකාවක්වත් හෝ. නැති ආස්්ටිතයක ආසාධිතය පිළිබඳව කිසිදු සඳහරක් කරන්නට, හැකියාවක් නැති පුද්ගලයෝ තමයි මේ ආසාජිතය විදයට හොයාගැතිී. තොට මේ ක්‍රාවලියත් එක්ක අපට සංක්‍යාත්මකෝ කියන්නට පුළුවන්. බස්නාහිරෙන් දවසකට පමණක් විසිපන්ඳහක් පිටත්ව යනවනං. එකකොලොස් දහකට සයක් පොසිටිව වෙනවා කියන්නේ. දවසකට බස්නාහිර පලාාතෙන් ආසාජිතය විතරක් දෙසීයක් විතර. ට පත්ොලටයන්න තුළ ෑ පිට පලාත්වොල අපි ආරක්ෂාව තියෙනවා පිට පළත්වොල කොළඹමට වඩා වෙනස් කියල අපි හිතාගෙන හිටියට මෙයන ආසාධිතයන්ගේෙන් ඇතිවන පොකුරු යළි නැවතනවත ඇතිවෙන්නට පුළුවන්. එනිසා අනිකුත් පළත්ල විශාල ආරක්ෂාවක්තියනවා කියලා කවුරරි විශ්වාස කරනවාන එහෙම ආරක්ෂාවක් තියවා කියලා විශ්වාස කිරීමේ තුළේ අපිට අනතුරකට ලක්වෙන්නට පුළුවන් ඒ පාසැල් ආරම්භ වීමත් සමගම ඇතිවන ක්‍රියාවලයේදී තවත් වර්ධනීය තත්ත්වයකට අන්නට පුළුව. ඒවගේම ඒ කාර්යයක්ත් එක්ක විද්‍යාත්මකවා දැන්නට පි ප්‍රතිත්තිමේ තීරණ රන්න තිද සෞඛ්‍ය මාත්‍යන්සිවිද අපි විශවාස කරනවා මේ අහු පරීක්ෂණවලින් ලබදීල තියෙන තොරොතුරු පාවිච්චි කරලා මේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී කිසියම් සැලසුමක් හදාගන්නට කියලා. ඒවගේම අපි අහුපරීක්ෂණත් එ අපි නැවත සෞඛ්‍යමමාත්‍යයන්සන මතක් කරනවා අපිට මේ අහුපරීක්ෂණ ක්‍රියාවලිය කිරීම සඳහා අත්‍යවශයෙන් ඕනේ जंगम बा स्वत कीप्या सहा स्थानीय पीजआ परीक्षण यांत्र यह थामोलबिलाने සම්බන්ධෙන් සෞඛ්‍ය මාත්‍යයන්ශ අවධානය ම යොන් වෙලානෑ අපපි දිගන්දිගටම මේක ලබාදන තුරු මේ මතක් කිරීම මාධ්‍යරා කරනවා මොකද සෞඛ්‍ය අමාත්‍යන්සේයට එච්චර දුපත්කමක් තියන්නට බෑ මේ අහමු පරීක්ෂණ ක්‍රියාවලි විධමත්ව කිරීම මහරහා මේ රටේ විශාල විද්‍යාත්මක දක්ත ප්‍රමාණයක් සහ විද්‍යාත්මක තිීරණ ප්‍රමාණයක් ගන්නට පුළුවන් විධ පුද්ගලයන්ගේ පුද්ගලික මතවාද අුගමනය කරනවාට වඩා එකට මේද साख व से प्रब नाස් ह या प्रदේश ලिंग हँ ෙන उन रोगेंगे විශමता तिला තියනක ලන්න කිය ख ाइ ना. පැදිලියෝම ලෝකයම මේ වෙලාව කතා කරන දෙයක් තමයි කොනා වරස ප්‍රබේද ගන් එ කොරන වෛරස ප්‍රබේද ගැන අපි කතා කරන්නේ පහුගේ අපේල් මාස ඉන්නම් මොකද අපි විද්‍යාගාරඇත්තෙක්ක වැඩරනගණ්ඩෑමක් විට අපි දන්නවා කොරනා පවුලේ වෛරස නිිතර වෙනස්කංගොලට ලක්වෙනවා අපපි නින්සා ඒකාලෙ ඉන්නම් රටේ සෞඛ්‍ය මාත්‍යන්ංශයෙන් ඉල්ලනවා මේ වගේ තත්වයකද අපි සූදානම් වෙනවා අපේ රටේ රසයනාගාර එකක් හෝ දෙකක් තියෙනට ඕනේ අඩුමගාන මේ ජාන බේද හඳුරගන්න जाාන විශ්ලේෂණය කර එම ඇැතු අපිට මේ පරීක්‍ෂණ වලින් ප්‍රබේද ගැන කියන්නට බැෑතිං දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා ඒ පහසකම නැති නිසා උන රෝගේය වැඩවීම එම තැන් හෙම්බිරිස්සාාව වැඩිවීම එම තැ තවමමුකාරය ඔලු කැක්ුම වැඩවීම වගේ හකින් ආදැන් අලුත් ප්‍රබේදයක් ඇවිල්ලද දන්නෑ වගේ काක් කියන්න ඉතිං අපි විද්‍යාගාරය විද්‍යාත්මක සාක්ෂි දෙන කන්න මක් විදියට අපිට මේ සම්බන්ධයෙන් තියෙන්නේ අතිශේ කණගාටවා. මකද අවස්ථා තුනකද ජන විශ්ලේෂක යන්ත්‍ර ලබාදීමට ලෝක බැංකූ ආසියන් සංවර්ධ නැරමු අරමුදල යුනිෙප් පායතිනේ දුන්නාහම කොරෝනාා ඉවරයි කියල එක නැවැත්තුවා. ඉළඟට මේ අවස්ථාවවිදිත් අපබි මේක ඉල්ලන්නනකොට? ශ්වविद्याාලය කණ්ඩායමක් එකතු කරගන අපිට කියලා දෙන්නඩාව මේ පරිීක්ෂණය PCR रोෝලින් කරන්න කහොමද කියන්න. तो කොට මේ එක පීක්ෂණයක් කරන්න ඉතාම අවිධනමත් ක්‍රමවේදයක් විදිහට ඒ විශවविद्याලය යयोජනා කරන ක්‍රමයමගින් මේ කොරණ වෛරසියාහදන ප්‍රබේද සියල් හදනගන්න බෑ. ඒවගේම අපි විද්‍යාත්මක කණ්ඩායමක් විදිෙන අපිට අවිධමත් ක්‍රමවලින් වාර්තාලබාදී මේ ක්‍රියාවලියකරිය දෙන්න බෑ. නිසා සෞඛ්‍ය මාත්‍යන්ේ කාගින් උපදෙේ ගත්තා අපි කියන්නේ. මේ ප්‍රබේදහඳුනා ගැනීමට තියෙන ක්‍රියාවලිය විද්‍යාත්මක ක්‍රියාවලිය ජාන විශ්ලේෂකය අන්ත්‍රමගින් මේ වෛරසයේ ජාන විශ්ලේෂණය කරල තවදුරට තත්්‍යියන කිරීම. තොට ඒකට සමහාරය අපි මේ කියන කාරණත් සහල්ලාවට පැත්තකදාල විවිධ විශේසක් අදහස් කියල ඒවා රටේ ප්‍රචාරය කරන්න ගත්තා ඒවගේ ජනමාධ්‍යවලත් ඒවායි විශාල වශයෙන් ආනුග්‍රහයක් දක්ව නමුතු අපි අදටත් කියනවා. ාන අනුක්‍රමක විශ්ලේෂකයන්ත්‍ර නැතුව අපිට උන රෝගෙන්වත් ොළුවකැක්ුමෙන්වත් කොදය අමාරුවෙන්වත් එමනත්තං ඔය කියන අවිධමත් PCRR පීක්ෂණ ක්‍රමවේදකින්වත් විදිමත් විදියට ප්‍රබේධහඳනා ගැනීම හැකයාාවක් නෑ එකකොට අපිටවාර්තා වෙනවා යක්ක්‍රණය ප්‍රබේධ පහක්තියෙනවා එංගලන්තේ ප්‍රගතක දෙකක් තියෙනවා එංගලන්තේ සම්බූර්ම මේ ප්‍රබේධයක්ත්තෙක්ක රට පාලනය නිරෝධාන නීති ඔක්කොමෙනස් කළ තියෙනවා ප්‍රංශේ තවයිකක් තියෙනවා තුට අපේ රටේ අපි ඒවා කතාකර කරහිටයට දන්නේ ෑ න්සාපී දිගෙන්දිකටම කියන්නේ. ්‍රබේද ලංකාවේ තිබිය හැකි කිය එක තමයි අපි විශවාස කරන තත්ත්වය. ඒ ප්‍රබේද හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය මාත්‍යාන්සේ වගගේ යුතු අංශයක් විතිර කළ යුතුයි. මේ නිදර්සකයක් කායක විද්‍යාලකට ල විශවිද්‍යාලයකින් දන මොක්ර උත්තරයා බලාග ඉන්න එක සෞඛ්‍ය අමාත්‍යන්සේ වගකීමමනෙවෙයි සෞඛ්‍ය මාත්‍යයාන්සේට පඩිදීල සෞඛ්‍ය මාත්‍යන්සේ විශේෂඥෝ විශාල ප්‍රමාණයක් නඩත්තු කරලා මේ සේවා පවත්තගෙන න්නේ සෞඛ්‍ය මාත්‍යයන්සය වගේ ුතු ආත යක් හ ම . परक्षण पाौदका से दी ीक्षण विश्वविद्या दीला प्रतिपल तीरने කරන්න ने में इंसा अी अ्यख न साौख्य मात्य्या से शेष संगतरोगान से अध्यक से जनरालपावा प्रतिक्ष पगरा में जान विलेश के अंत्रයක් साौख्य मात्य्यां से तिबी मात्यवश्यय न कारर्णल वाගේ में कावास्ता साौख्य मात्य्यांचे में प्रतिक्ष्य पग न वासंगते वराई केला अन कोप जान विले से अनुक्रम के अंतයක්ने में प्रवेेध हमनुराගनीमा අत्यवश्यय ඒ අත්‍යවශ්‍යතාවේ විශේෂම විදේශවල ඉඳන්ගන පලවනි කණ්ඩයමත් මේ වෙනස් රෝග ලක්ෂර පෙන්නන පුද්ගලයන්ගේ එක හෙලාම පිසියාර් පරීක්ෂණය පොසිටිව් කියල වාර්තා වුනහම අපිට තව පෑදක තුනක් ඇතුළත ඒ ඒ පරීක්ෂණයම ඉස්සරහට ගහිල් අපිට පුළුවන් ජාන විශ්ලෂය කරන්න ඉති මෙචර පහසු ක්‍රියාමාර්ගයක් ගන්න අපේ රසයිනාගර ලෑස්ති විතායින්දී ඒකට අවශය උපකරණ පහසුකම ලබාදන්න නැත්තන් සෞඛ්‍ය මාත්‍යන්සේ ඒ වගකීම අලුත් ප්‍රබේදයක් පැතිරීමේ වගකීම මෙන්න මේ පුහු මත ප්‍රකාශ කරන තාක්ෂණක මත නිෂ්පාදනය කරන සෞඛ්‍ය මාත්‍යංශයේ තාක්ෂණි කමිටු නියෝජනය කරන කණ්ඩායම් භාරගන්න ඕනෙ කෙලපි කියන්නේ මේක ප්‍රතිඵලය අනිවාර්රයෙන්ම නව ප්‍රබේදයකට අපේ රට මුහුණ දෙන්නට සිද්ධ වෙන එක තම